एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नौवेन दिगेरुमाय विमुक्ति उन्नी निधि बरवे साक्षिदी अंद मत वाड़ी विमुक्ति की वतर अतक तबे रैमी अंदे हिमालय इंदलतीनवा साक्षिदी हिते विमुक्ति निदागिनोन कोट्टेट यहा कोट्टे दिस बलमिनी ඒ කොට්ටේ මත ගෑනු හිස කෙස්ද විය. අනුලක්ක කියන්නේ ඇත්ත. එයා ඉන්නේ ඇවිස්සලා. සක්විති හිතුවේ. එහෙත් මේ කිසිවකින් වෙන දෙයක් නැවැත්තිය නොහැක. විමුක්තිගේ සීහාදාට කෙල්ල ගං වතුරස්සේ කොල්ලාගේ පපුවට එනු ඇත. අයියා. විමුක්ති හැරි කීවේ. සක්විතිගේ මූ මත ලස්සන සිනාවක් ඇඳුනි. අද රවුමත් දාමුද? බුක්ෂොප් එක පැත්තේ ගිහින් විමුති සිනාසුනේ තේ බීලා නාමු නාලා ඇඳගමු හිමාලි උඩට ආවේ සක්විති විමුතිව නාන කාමරේ තබාගෙන ඉඳිද්දී ඔව් විමුතිව නාවනාන හිමාලිට ඇසෙද්දි ඇගේ පපුව රත් විය පාන්දරම නාවල කොහේරි එක්කන් යන්න ඔය හදන්නේ හිමාලි පහලට ආවේ කරගියා ගන්නට දෙයක් නැතුව ඇය කාමරට විත් එහෙට මෙහෙට ඇවිද්දි වටේම ගිනි මෙලවිය ඇතුවාක් මෙනි. මෙහෙම මෙහෙම අරන් ගිහින් අරකව පෙන්නනවද කියලා කවුද දන්නේ? එහෙම වුණොත් මාස 6න් නෙමේ. දවස් 6න් සියයි. ලොකු අයියා ඇවිත් අයියව කොහෙද එක්කන් යන්න හදන්නේ නැන්ද? හිමාලි උදේම සුරම්යාට ගිනි ගෙඩිය දුන්නාය. අද ඩොක්ටර් ළඟට එක්කන් යනවා ඇති. නැන්දේ ඇහිතුවේ මේ අයියව අර කලින් යාළු වෙලා හිටපු කෙල්ල ගාවට එක්කන් යනවද දන්නේ නේද හිමාලි ඇවිලෝ ගිනි මෙලේ සුරම්යාගේ පපුව ඇවිල්ලන්නට වැඩි වෙලා ගියේ නැත එදා මේ දක්කත් මෙහෙන් ගියේ හරි තරහින් ඒ තරහටත් එක්ක හිමාලි පොර දැම්මාය එයාත් මේ කොහේ හරි ළඟකම ඇති සුරම්යා උඩට ගියේ හිමාලි කියු දේවල් ගැනම සිතමිනි. සක්විති කොහොම වෙත මේ දා හැම දෙයක් කරන්නට බැරි නැත. කෙල්ල කිව්වත් වගේ ඔය බැල්ලි මේ ළඟකම ඇති. සුරම්යා හිතේ පිපිරමිනි. සුරම්යාට උඩට යන්න ඉඩක් නොලැබෙනි. සක්විති විමුක්තිව ඉස්සරහෝ පොත්තලට යද්දී මේ ලස්සනට සුදු කමසිය අඳා නිල් පාට ටයි එක දමා හොඳින් මෙදු සපොතු දම කාමරේ සිට එක්කාගෙන ආවේ. එහෙ දකිත්ම සුරම්යාගේ පපු උණු වී ගියාය. හිමාලි උඩ බැලුවේ පුදුමේනි. ඇය සක්විතිගේ ඇත්ත ලස්සන දැක්කේ අදය. අරම අසනීපයක් ඇති පාටක්. ඒ මූණේ පෙනෙන්නටවත් නැත. මෙච්චර හැඩ කරගෙන ලොකු පුතා කොහේ මල්ලිව එක්කන් යන්නද? සක්විති සිනාසුනේ. කොහොමද අම්මේ? මල්ලි නිකන් සනීප වෙලා ආවා වගේ නේද? තව ටික දවසකින් බලන්නකෝ. සක්විති කීවේ. තනෝජා පුංචි මහත්තයාගේ කෑම දාන්න. හිමාලි සාලේ උන්නේ බිම බලාගෙන. ඇත්තටම සනීප වෙයි වගේ. හිමාලි සිතේ බඩපපුව දායක් දීයේ. කොහෙද ලොකු පුතා යන්නේ? අද ඉඳලා අම්මේ මං මල්ලිව බුක්ෂොප් එකට එක්කන් යනවා. ඩොක්ටර් තමා කිව්වේ කාමරයක් ඇතුළෙම තියන්න එපා කියලා. හිමාලට හීලිනි. අර ගෑණි බුකෝගෙන යනකොට මට හිතුණා මොනාරි වෙයි කියලා. හිමාලි ඇවිලිමින් සිතුවාය. ඉතින් මෙහෙම මාත් ළඟ ඉන්නවනේ අම්මේ. ධනේ අයියට කියන්න කෑම ගේන්න කියලා දවල්ට. ඒ ළමයි එක්ක ඉන්නකොට කොල්ලගේ හිතේ තියෙන තෝන්තු ගතියයි. සුරම්යාට කිසිවක් කියන්නට පුළුවන් වූයේ නැත. ඇයටද ඕනා කොල්ලව සනීප කරගන්නට. සක්විති මේසයට ගොස් ඉන්දියාපු ටිකක් බෙදාගෙන පාරිප්පු ටිකකුත් බිත්තරයකුත් ඊට දමා ගත්තේ. අම්මේ බුක්ෂොප් එකේ සල්ලි වෙනමම මල්ලිගේ අකවුන්ට් එකට දානවනේ. ඔයා එදා කිව්වේ ඒකේ සල්ලි ටිකක් දැන් එකතු වෙලා තියෙන්නේ 50ක් විතර. දෙයනේ ලක්ෂ 50ක්.
හිමාලි සිටියේ ලෝභකමින් ඇවිලෙමිනි. ඉතින් නෑ, ඒකට මොනවද කරන්නේ? මම මල්ලිගේ නමින් ඩිපොසිට් එකක් දාන්නද නැත්නම් එහෙමම තියන්නද? එයාගේ සල්ලිනේ, එහෙනම් ඩිපොසිට් කරන්න. ඔව්, ඒක හොඳයි. ඔයාට ඕනකම තියෙනවා නම් ගන්න. ඉතින් මල්ලි මොනවද කියන්නේ නැහනේ. උන්ට සල්ලි නිකන් කජු කිරි වගේ. හිමාලි සිතුවාය, එපා අම්මේ, මං පිරිමහගෙන යනවා. අපට මහ වියදමක් නැහනේ. සක්විති ඉන්දියාප්පා අනමි විමුක්තිට කැව්වේ ලොකු පුතා යන්නේ බුක් ෂොප් එකට විතරනේ. ඔව් අම්මේ. ඇයි? නෑ, මල්ලිට එක එක්කෙනා මොනගස්සල. ආයෙත් මේ සනීප වෙන ඔළුව නාස්ති කරන්න හදන්න එපා. සක්විති අම්මා දෙස බැලුවේ වේදනාවෙනි. අම්මාව මේ තරම්ම විස කරන්නේ හිමාලි බව සක්විති දනී. මං අම්මට ඉදත් කිව්වා, අදත් කියනවා, මං මේ දහදොක් විඳින්නේ මල්ලිව සනීප කරගන්න. මං සනීප කරලා දුන්නම අම්මා මල්ලි එක කතා කරලා කැමති විදියට වැඩ කරන්න. මං කිව්වනේ මං ඉන්නේ කියලා. මේක මෙහෙම ඉඳිද්දි මට රටකට නෙමෙයි ගාල්ලටවත් යන්න හිතෙන්නේ. අම්මා කැමති විදියට මල්ලිගේ වැඩ කරන්න. ඒවට ඇඟිලි ගහන්න මං ඉන්නේ නැහැ. මගේ ගෑණි ඉන්නෙත් නැහැ. අනුලා කැම මේසේ සිට මේ සියල්ල අසාගෙනය. මේ පට්ට බැල්ලිව ගෙදරින් පැන්නවන මේ ප්‍රශ්න මොනවත් නැහැ. සුදු මහත්තයටත් ඒක ගේන්නද? එපා අනුලක්කේ, මල්ලිගේ කෑම එක හදලා ධනේ අයියා තේවන්න. තනෝජට කියන්න මල්ලිගේ කමිස ටිකයි කලිසන් ටිකයි මැදලා තියන්න කියලා. සක්විති නැගිට්ට එහෙම කියාය. ඔහු නැගිටිද්දි බැලුවේ හිමාලි දෙසය. සක්විති විමුක්තිය වාහනේ නංවාගෙන යන අයරු දෙස සුරම්යාත් හිමාලි දොරකඩට වී බලා උන්නෝය. මම ලස්සනට ගැහුවා. හිමාලට සිතුනේ, එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.